මේ භූමියේ ඉඳගෙන අපි අද කතා කරන්න යන්නේ ඒ මහා පරපුරේ වත්මන් ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් ගැන. ඒ හර්ෂ මාකලන්ද සංගීතවේදියාණන්, ජෝන් ද සිල්වා මහා කලාකරුවාණන්ගේ මී මුණුබුරා. සාවධාන බවින් යුක්තයි. ඔහු හරි ඖචිත්‍ය පූරකයි. ඔහුට තියෙනවා උචිතානුචිත විවේක බුද්ධිය. සහ එහා බැඳෙන, එහා ගලාගෙන එන අන්තර්ඥානය. මේක ටිකක් තේරුම් ගන්න අමාරු කාරණාවක්. මේ හර්ෂ මාකලන්ද කියන සංගීතවේදියාට යුක්තිය ඉටු කිරීම පිණිස, ඔහුට කිසියම් සාධාරණයක් ඉෂ්ට කිරීම පිණිස ඔහුව විග්‍රහ කරන්න ඕන පරිසමාප්ත අරුතින්ම සංගීතවේදාත්මක. කෝට්ටේ නාගරික සංස්කෘතිය තුළ ඉතාම පැහැදිලිව වීණා රාශියක් සහිත ලොකුත් ගායනා ක්‍රම සහිත දියුණු විදග්ධ සංගීත සංස්කෘතියක් තිබිච්ච බවට ලකුණු තියෙනවා. නුවර යුගයේ වෙනකොට මේ තත්භාණ්ඩ නැත්තම් වීණා වර්ග, දියුණු වීණා වර්ග කිසිම දෙයක් නැති වෙලා අත්වශයෙන් බෙර විතරක් ඉතුරු වෙච්ච නාද සංයෝජනයට සමත් නැති සංගීත භාණ්ඩ නැති තත්ත්වයකට අපි වැටලා තියෙනවා. මාධ්‍ය තුල සංගීත පිළිබඳ සාකච්ඡාවේදී කතිකාවේදී තරුණ සංගීතඥයන්ගේ අදහස් උදහස් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඔවුන් තමයි ගැටෙන්නේ. නමුත් කීප දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා අහුමුළු වල. ඉතා ප්‍රවීණ සාල වැඩ කොටසක් කරපු සංගීතඥයෝ. ඔවුන්ව ප්‍රතිගවේෂණය කිරීමේ අවශ්‍යතාවයක් පැහැදිලිව අද තියෙනවා. නැත්තම් ඔවුන් කරපු වැඩ කොටස තරුණ පරම්පරාවට පමණක් නෙවෙයි අනාගත පරම්පරාවටත් අමතක වෙලා. සංගීත රසිකයා බිහි කරන්නේ ලංකාවේ සිංහල සමාජය විශේෂයෙන් රේඩියෝ සිලෝන් එක නැත්තම් ගුවන් විදුලි විසින්. ඒක නොවෙන්න රසික කනක් හැදෙන්න විදිහක් තිබුණේ නැහැ. සාමූහික විඥානය තුළ ගත්තම මියුසික් නෙවෙයි විඳින්නේ. ගීත, සින්දු කියලා අපි කියන්නේ ඒක හරි සින්දු තමයි විඳින්නේ. සංගීතයේ විඳිනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන දුබලතාව හර්ෂ වැනි අයට හරියට බලපානවා. හර්ෂ අඳුර ගන්නෑ අපේ රසිකයන් තාම. ඉංග්‍රීසින් ගැන ඔබ්ජෙක්ටිව් විදිහට නෙමෙයි සබ්ජෙක්ටිව් විදිහට. ඒ කියන්නේ මනසෙන් කෙලින්ම ග්‍රහණය කරගන්න මාධ්‍යයක් තමයි සංගීතය කියන්නේ. එම නිසා සංගීතය මට සංගීතය ඇත්තට පුද්ගලිකව ගත්තොත් මට සංගීතය කියන්නේ මගේ හැඟීම්. එහෙම නැත්නම් මම මේ ජීවිතය ගැන හිතන ක්‍රම දේ, මේ රට ගැන හිතන දේ, මේ සමාජයේ යන්නේ කොහෙද කියන එක ප්‍රකාශ කරන්න සහ මේ රටේ හෝ මේ සමාජයේ ව්‍යුත්පත්තිය කොහොමද කියන එක ප්‍රකාශ කරන්න භාවිත කරන මාධ්‍යයක් සංගීතය කියන්නේ. බ්‍රිතාන්‍ය අටක් විද්ද යුගයේ නාට්‍ය කලාව හරහා අපේ ජනතාව තුළ තිබුණු එක්තරා ආකාරයක යටත් විජිත මානසිකත්වයෙන් ඔවුන්ව මුදවා ගන්නට සමත් වුණු බොහොම අදීන කලාකරුවෙක්. එතුමාගේ නිවස පිහිටා තිබුණේ මේ භූමියේ කෝට්ටේ මාකලන්දගේ ජෝන් ද සිල්වා. මේ භූමියේ ඉඳගෙන අපි අද කතා කරන්න යන්නේ ඒ මහා පරපුරේ වත්මන් ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් ගැන. ඒ හර්ෂ මාකලන්ද සංගීතවේදියාණන්, ජෝන් ද සිල්වා මහා කලාකරුවාණන්ගේ මී මුණුබුරා.
මේ දිගහැරෙන්නේ හර්ෂ මාකලන්ද නම් අභීෂ්ට රස උත්පාදකයාගේ ජීවන රූපාවලිය. ඇත්තරම කියනවා නම් මම ඉපදුන දවස් ඉඳලම සංගීතය මගේ පරිසරයේ තිබුණා. ඈන් මාකලන්ද කියන මගේ තාත්තගේ නංගි ඒ පරම්පරාවේ හිටපු හොඳම සංගීත ගුරුවරියක් වුණා. ඒ වගේම හොඳම පර්ෆෝමර් කෙනෙක්, පියානෝ වාදකයෙක් වුණා. එයා අවුරුදු 18 දී කොමන්වෙල්ත් ගෝල්ඩ් මෙඩල් එක දෙන්නා. අපි පොඩි කාලේ පොඩි කාලේ එක ගෙදරක තමයි හැදුනේ. අපි සීයලගේ ගෙදර. අපේ ගෙදර හැමතිස්සෙම පියානෝ මේ වාදනය එක්ක ප්‍රැක්ටිස් කරන්න ළමයි එනවා, ඉගෙන ගන්න ළමයි එනවා. ඉතින් ඒකෙන් අපි වැඩුණේ ඇත්තට පියානෝ ඒ පරිසරයක. අපේ නැන්දා දෙන්නා පියානෝ ගෙද පැත්තේ ඉඳගෙන එක ඇඟිල්ලෙන් පියානෝ ගහන ආශය මමයි ඇත්තටම ඒ දවස්වල පුරුදු වුණේ. අවුරුදු 19 දී පමණ වෙස්ටර්න් ක්ලාසිකල් මියුසික් වල තියෙන හාමොනි කියන සෙක්ෂන් කොටස සෙක්ෂන් එක ඒක ඉගෙන ගත්තේ ස්වර්ණනානයක්කාර කියන මගේ ගුරුතුමියගෙන්. ඒ අතරම ජෑස් සඳහා මට චින්තන ශක්තිය ලබා දුන්නේ සිසිල් රොඩ්රිගෝ කියන ශ්‍රී ලංකාව ජ්‍යෙෂ්ඨ සංගීතඥ පියානෝ වාදකයා. මම Amazing Grace සහ Pioneers කියන සංගීත කණ්ඩායම වලට වාදනය කරන්න පටන් ගත්තා. ඒ මට ඒ අවස්ථාව මට ලබා දුන්නේ උපාලි ඉදිරිසිංහ කියන මහත්මයා. මම බොහොම මේ ආදරෙන් මතක් කරන්න ඕනේ. වෙස්ටර්න් බෑන්ඩ් සීන් එකට මම ඇතුළත් වුණේ මේ මහත්මයා නිසා. ඒ කාලේ මම බෑන්ඩ් ගහන ගමන් උදේ නිදි මරලා ඇවිල්ලා මම උදේ 4 වෙනකන් වාදනය කරලා ගෙදර ඇවිල්ලා මම 8ට නැගිටලා යනවා ડોක්ටර් ඇල්ලි ෆොන්සේකාගෙන් විශේෂ දැනුමක් ලබා ගැනීමට. කියන්නේ ඩයිනමික්ස් කියන්නේ මොකද්ද කියන එක සංගීතය. ඒ එතුමාගෙන් තමයි මම ඉගෙන ගත්තේ. අපරදිග සංගීත වේදේදී හඳුන්වනවා සංගීත වේදින් 4 දෙනෙක් පිළිබඳව. ටෝනල් ටයිප් මියුසිෂන්, ඩයිනමික් ටයිප් මියුසිෂන්, ක්වොලිටේටිව් ටයිප් මියුසිෂන් ඇන්ඩ් ටෙම්පරල් ටයිප් මියුසිෂන්. මේ වර්ග 4ක්. එතකොට ඕනෑම ලෝකයේ ඉන්න නිර්මාණ වේදිකට මේ වර්ග 4න් ගති ලක්ෂණ ඔහුට හොයාට තියෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට මේන් එකක් හරි ප්‍රබලයි. දැන් උදාහරණයක් හරියට කිව්වොත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වගේ ගත්තොත් ඔහු අති ප්‍රබල ඩයිනමික් ටයිප් මියුසිෂන් කෙනෙක්. ගාතික වර්ගයේ සංගීතඥයෙක්. ඒ හැඩේ හැම වෙලාවෙම පේනවා. ඔහු කවර කාරණාවක් ප්‍රස්තුතයක් ගත්තත් හැම වෙලාවෙම ඒ ගති ලක්ෂණ හොඳට මතුවෙනවා. අත්වශයෙන් අපේ ප්‍රකට සංගීතඥයෝ කීප දෙනෙක් ඉන්නවා. මේ ජන සංගීතය ඇසුරේ ඒ වගේම සිංහල ගීත කලාවේ ඇසුරෙන් ඇවිල්ලා බිහි වෙලා නමුත් ඒ රාමුව කඩාගෙන පැනපු අය. දැන් කේමදාස හොඳ උදාහරණයක් ගත්තා. සෝමදාස ඇල්බිටිකල, ඔස්ටින් මුනිසිංහ වගේ සංගීතඥයෝ ගැන කියන්න පුළුවන්. හර්ෂ මාකලන්ද නිර්මාණවේදියාගේ නිර්මාණ බැලුවාම ඒවා ඉතාම හොඳින් විමර්ශනයට ලක් කරාම මට දැනෙච්ච කාරණාව තමයි හර්ෂගේ නිර්මාණ ඇතුළේ මේ කුලක දෙකක් සමුදාහන වෙලා තියෙනවා. එකක් තමයි මේ ගුණාත්මක වර්ගයේ සංගීතඥය කියන්නේ ක්වොලිටේටිව් ටයිප් මියුසිෂන් කියන එක. හරි වර්ණනීයයි, හරි සුවිචිත්‍රයි ඒක. එතකොට ටෙම්පොරල් ටයිප් මියුසිෂන් කියලා කියන්නේ තාලාත්මක අවධාරණයේ වැඩි. මේ තාලාත්මක අවධාරණයේ සහ ගුණාත්මක වර්ගයේ සංගීතවේදියා කියන කාරණා දෙක එකට එකතු වෙලා තමයි හර්ෂ මාකලන්ද කියන චරිතය හැදෙන්නේ. හර්ෂගේ ප්‍රභවයේ තියෙන වෙනස් ආකාරයකට කියලා මම හිතන්නේ. ඔහු ආවේ, ඔහු උපදින්නේ මේ පවතින ජනප්‍රිය සිංහල සංගීත සංස්කෘතියේ රාමු තුලින් නෙවෙයි. ඔහු ඇත්ත වශයෙන් ඉස්සෙල්ලා ඔහු විධිමත්ව ඉගෙන ගන්නේ බටහිර සම්භාව්‍ය සංගීතය. නමුත් ඔහුගේ පසුබිමේ තියෙනවා අර උරුමය ගැන අගයපු පෞල් පසුබිමක් තියෙනවා. ඇත්ත වශයෙන් තරුණෙක් වෙලා තමයි ඔහු පරීක්ෂණ කරන්න පටන් ගන්නේ, සොයා බලන්න පටන් ගන්නේ අපේ නාදමාලාවන් ගැන. 1905 විතර ඉඳන් තමයි මේ ස්ට්‍රොපික් ස්ටයිල් එකේ සින්දු අහන්නේ. මේ සින්දු කන්දරාව මැද්දේ හර්ෂ මාකලන්ද කවුද? ඔහුගේ සංගීතය හරි ලස්සනයි කියලා කාට හරි කියන්න පුළුවන්. හැමදාම අපේ ਵਿਚාරයේ එහෙම තැනකින් නැවතිලා තියෙනවා. 1978 මම රාජදලල් ඩින් සහ ප්‍රියන්ති මනම්පෙරි කියන
ඉවලගේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා. අපි තව Amazing Grace කියන බෑන්ඩ් එකේ මගේ යාළුවෝ කීප දෙනෙක් ඩොනල්ඩ් පීරිස්, බෙන්ජමින් රණබාහු, කොන්රඩ් ගුණරත්න සමග වාදනය කරා පොප් සංගීතය. ලෝක මට්ටමේ අපි වාදනය කරා ඉතාලියේ වෙනිස් චිත්‍රපට උළෙලට, කෙන්‍යාවේ වාදනය කරා, ඒ වගේම මැද පෙරදිග වාදනය කරා. අවුරුදු හතරක් අපි ටුවර් එකක් ගියා මේ කණ්ඩායමත් සමග. එහිදී ලොකු අත්දැකීමක් ලැබුණා ලෝක මට්ටමේ ඒ ඔඩියන්ස් එකට. ඒ කියන්නේ උමා ශරීෆ්, රිචඩ් බර්ටන්, ක්ලින්ට් ඊස්ට්වුඩ් ඒ වගේ අය තමයි ඔඩියන්ස් එක හිටියේ.